ඔන්නම දෙක තියෙන කලාව හොයාගෙන හොයාගෙන යනකොට නිර්මාණකරුවන් ඒ තුල අපිට මුණ ගැහෙනවා. ඉතින් එහෙම මුණ ගැහෙන නිර්මාණකරුවන් සමහර වෙලාවට විශ්මිත දේවල් කරනවා. අපිට සමහර වෙලාවට යාන්ත්‍ර උපකරණ වලින් හදලා ඇති කියලා නිමාවක් පෙනෙන දෙයක් නෑ දෑතින් කරන්නේ. මේ අද්දකෙන් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ කියලා හිතුවාට පස්සේ ගොඩක් වෙලාවට අපි ටිකක් වෙලා එදහා බලාගෙන කල්පනා කරනවා. පොඩි වෙලාවක් ගන්නවා. එහෙම විශ්මිත හැකියාවක් තියෙන හරි අපූර්ව ලස්සන නිර්මාණ කරන දිරිය කාන්තාවක් අපි කැඳවගත්තා අපේ නුගසෙවන අපේ මේ මැදිරියට සංජීවනී දේවනාරායන පරම්පරාවේ තුන්වෙනි පුරුක දැන් මේ හැමෝම කරන්නේ ලස්සන ආභරණ හදන එක අයිබෝවන් අයිබෝවන් ඉතින් ලස්සන ආභරණ මොනවද හදන්න කියලා බලන්නකෝ ඇත්තටම සංජීවනී මේ කියන්නේ මේ බැංගර්ස් මේ වලලු පව අතින්ද කරලා තියෙන්නේ කොමත්ින් කරලා තියෙන්නේ මේ මේ වගේ බ්‍රේස්ලස් හිතා ගන්න නම් බෑ ඇත්තටම මම ඇත්තටම දකින්නකොට හැමදාම හිතලා තියෙන්නේ මොකක් හරි මැෂින් එකකින් කරනවා ඇති. එහෙම නැත්නම් ලුකු චේන් එකකින් කපලා මෙහෙම කොටස් කරලා ඇති කියලා හිතන ඒවා සංජීවනී කියනවා නෑ අතින් නිර්මාණය කරන්න කියලා. ලස්සන මාල තියෙනවා. මේ වගේ ඔමිස් ඔක්කොම මැටීරියල් එක සිල්වර්. ඔව්. අපේ සිම්ප්‍රෙෂර් ස්ටෝන්ස් තමයි ඔක්කොම යොදාගෙන තියෙන්නේ. යොදාගෙන තියෙනවා. දෙකක් තියෙනවා. ඔව් දෙකක් තියෙනවා මිස්. දැන් එතනින් එහාට ගිහිල්ලා සංජීවනී ලස්සන චේන් එකක් දාගෙන ඉන්නවා. මොකද්ද චේන් එකේ නම සංජීවනී? මේක අපි පොල්මල් මාලේ කියලා තමයි කියන්නේ. පොල්මල් මාලේ සංජීවනී ගෝල්ඩ් එකක් දාගෙන ඉන්නේ. මේ තියෙන සිල්වර් එක. මේකේ අර විශ්මිතම කොටස තමයි අතින් ගොතන එක. ඔව්. මේක සම්පූර්ණයෙන්ම අතින් ගොතන්නේ. පොලිෂ් කරන්නවත් මැෂින් එකක් යොදා ගන්න නැහැ. හරි. මම චුට්ටක් එක කරලා පෙන්නන්නම් කොහොමද කරන්නේ කියන එක. හරි. සංජීවනී මොනවද ඕනේ වෙන්නේ? මිස් අපි සිල්ව තමයි අපි යොදාගන්න මැටීරියල් එක. ඒ සිල්ව දැන් පොල්මල් මාලය හදන්න ගත්තාම අපිට කම්බිය තමයි ගොඩක්ම ප්‍රයෝජනෙට ගන්න. කම්බිය අපි අත් අඟුස් නූල් නෙමෙයි. තඟුස් නූල් නෙමෙයි. කම්බිය රිදී කම්බිය. හරි සයිස් එකක් තියනවාද? සයිස් එකක් තියනවා මිස්. දැන් මේ සයිස් එකට ගන්න අපි කම්බිය ගන්න මේ මේ මේක තමයි සයිස් එක. ඔව්. මේ සයිස් එකට අරගෙන අපි ඩ්‍රිල් මැෂින් එකට සෙට් කළා මේ බන්ද. එක පැත්තක් අනිත් පැත්ත අතේ ගොතන්න ඕන මේක දැන් මෙහෙම කරලා පෙන්නන්න අපහසුයි නමුත් මේ විදිහට තමයි කෙරෙන්නේ ඒ කරලා මෙහෙම එක පැත්තකට ගොතන මේ කොයින් එක අපි මේ පැත්තට හරමු යාමාත් එක්ක කතා කරමු වැඩි මේ පැත්තට පෙන්නමු හරි අපි ඒ කියන්නේ මේ එතුවේ වෙන කම්බි කොටසකද අන්න ඕන් පෙන්නන සංජීවනී හරි සියුම් දෙයක් මේක ඔබ බලන්න මේ වගේ කම්බි කොටසක ඔතා ගන්නවා හොඳට තදට ඕනේද ඔතලා ඒක හොඳට තදට ඔතන්න ඕනේ කෙලවරද මේ එක කෙලවරක් ඩ්‍රිල් මැෂින් එකට සෙට් කරන්න ඕනේ ඊට පස්සේ තමයි අපි මැෂින් එකේ තමයි මේක ගොතන්නේ මේ නමුත් මේ අතේ ගොතන නිසා එක පැත්තකට අපි ගොතා ගන්න ඕනේ මැෂින් නැහැනේ ගෙදර අතේ ගොතන හැටි අපි ඔව් ඊට පස්සේ දැන් මෙහෙම එක පැත්තකට අපි මේ බන්දක සයිස් එකට ගොතලා එක ඉවත් කරලා අපි කොච්චර ප්‍රමාණයක් එහෙම ගොතා ගන්න ඕනේද සාමාන්‍ය දැන් මිස් අපි බන්දක් ගන්න මේ වගේ සයිස් එකට අපිට පහසු ප්‍රමාණයක් ඒ අරගෙන මේක එක පැත්තකට මේ කොයින් එක ගොතනවා අපි ගොතලා ඉවර වෙලා පොඩි කොටසක් ගොතාගත්තේ ඔව් නෑ දැන් ඒක කළා ඒ ගොතලා ඉවර වෙලා අපි ඒක තවා ගන්න ඕනේ තවලා ඉවර වෙලා තවනවා කියන්නේ තවනවා කියන්නේ අපි රත් කිරීමක් කරන්න ඕනේ කොහොමද කරන්නේ එතකොට ඒක අපි මම කරන්නේ ගෑස් එකේ කොහොමද කරන්නේ ඒ කියන්නේ අඟුරු තහඩුවක් උඩ තියන්න ඕනේ ඒ අපි ගොතාගත් එක ඒක කළා තවා ගන්න ඕනේ තවා ගන්න ගෑස් එක හරහා දැන් හරි අඟුරු තහඩුවක් ගන්නවා. ඒ කියන්නේ තහඩුව කොහොමද ඒ කියන්නේ අඟුරු තහඩුවක් කියලා ගස් කරන්නේ. මැටි මොකක් හරි භාජනයකට අඟුරු දාලා පුරවලා තියාගන්න. දැන් අඟුරු උණුවෙන් තියෙනවා. නැහැ, කළු පහට අඟුරු. ආ, පොල් කටු උණු කරපු අඟුරු. හරි. අපි ඒක මැටි භාජනයකට දාලා තියාගෙන හදාගෙන ඉන්නේ. ඒ අපි ගොතාගත්ත කොයින් එක මේක කියලා හිතනවා නම් අපි ඒක උඩ තියෙනවා. මෙහෙම තියලා අපි ඔතා ගන්න ප්‍රමාණය ඔව් ගෑස් එකේ අපි තවා ගන්නවා තවලා අපි සුදු කර ගන්නවා තවපුවම කළු වෙනවනේ කොච්චර වෙලාවක් යනවා විනාඩි 2 3ක් කළු වුණා ඊට පස්සේ සුදු කරගන්න සුදු කරනවා සුදු කරනවා නෑ මිස් ඒක අපි වතුරක් තියනවා ඒකට දාලා සුදු කරන්නේ ඒ කරපුවම මේ පාට සුදු වෙනවා දැන් කාට හිතුණොත් ඉතින් සිල්වනේ ගත්තේ ඇයි එහෙම ඕනේ වෙන්නේ කියලා මිස් ඉල කම්බියක් නේ ඔව් ආයි සුදු කරගන්න එක නේවා කරන්නේ නැහැ මිස් දැන් අපි ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ නේ අපි කරන මැටීරියල් එක හැම වෙලාවෙම අපේ අතට හුරුවට ෆ්ලෙක්සිබල් වෙලා තියෙන්න ඕනේ චේන් එක එතකොට ඔව් මේ මේ මාලේ දක්වා එනකොට අපි ස්ටෙප්ස් 3 4ක් ඒ කම්බිය තවාගෙන තියෙනවා හරි තවපු කම්බියෙන් ගොතන්න පටන් ගන්න කොහොමද තවපු කම්බිය ඊට පස්සේ එක පැත්තකට ගොතපු තවපු කම්බිය ආයිමත් ඒ බන්දම අරගෙන
සංජීවනී ඒ කොටස් ටික දෙන්න. ඔයා අර මේ උතාගත්ත කොටස් තමයි මේ තියෙන්නේ. අර ළඟට ළඟට. මේ මේව තමයි අරගෙන අර අඟුරු මත තියලා තබා ගන්න කිලෝවා කියන්නේ. මේ බලන්න. ආ ඒ වගේ මෙහෙම එනවා චේන් එකක් වගේ පොඩි කොටස. දිග ප්‍රමාණයට ගන්න ඕනේ දෝන ප්‍රමාණයට. ඔය ප්‍රමාණය තමයි මිස් අපිට පහසු. මේ වගේ කොටස්ද ගන්න? ඔව්. ඊට පස්සේ මම මිස්ටර් කරලා පෙන්නන්නම්. මේකෙන් චූටි මලක් තමයි ඔය මාලේ බැලුවොත් මිස්ටර් පෙනෙයි. චූටි මලක් තමයි අන්තිමට කැපුවාම නිර්මාණය වෙන්නේ. ඔව්. ආද කම්බියකටද එකතු කරගත්තා. හරි. කම්බිය මේකට දාලා ඊට පස්සේ අපි මේක එකින් එක කපන්න ඕන. ආහා දැන් අර ගොතාගෙන ගොතාගෙන ගිය කොටස් රවුන්ඩ් කොටස් ටික කපනවා. එතකොට මේ කැපුවාම හැම වලක් වගේ පේනවා. ඔව් මිස් දැන් මේක කැපුවාම මෙන්න මේ විදිහට එන්නේ. මේ විදිහට එන්නේ. මෙහෙම විදුණ එක. ඊට පස්සේ අපි ඇඟිල්ලෙන් තමයි ඊට පස්සේ පෙන්නන්නේ සංජීවනී. ඒ තරම් සියුම් මේක. ඔව් සියුම් මිස් ඒක භාවනාවක් වගේ කරන්න ඕන දෙයක් මේක. මේ ප්ලේට් එකෙන් තියලා පෙන්නුම් කරන්න දෙයක් නැහැ. පොඩි කොටස් ගොඩක් තියෙන්නේ. ඔන්න බලන්න පොඩිම පොඩි කොටස්. අදහසක් ගන්නකො මේ වගේ කොටස් විදිහට කපා ගන්න කියලා කියන්නේ සංජීවනී මේ බලන්නකො චූටි චූටි මල් වගේ පිති වගේ ඔව් ඒ කියන්නේ මිස් එතකොට දැන් මල සම්පූර්ණ වෙන්නේ මේ අපි දැන් මේ කපාගත්ත මල ඒ මලට අපි චූටි මේ අරිම්බුවක් තියලා උඩට දැන් තමයි මල සම්පූර්ණ වෙන්නේ ආ පොඩි බීඩ් එකක් මෙහෙම තියාගම සංජීවනී ටික අපහසු වෙනවා මොකද ඒ තරම් සියුම් දකින්න ගෙදලි නේ නමුත් අපි අදහස එහෙම තිබ්බහම එක සෙට් වෙනවද නැත්ද වෙනවද නැත්ද අලවන්න ඕන නැහැ මිස් අපි මේක අලවන්න ඕන මොකද අලවන්න අපි ගම් එකක් යොදාගන්නේ මදටිය මදටිය සහ එක්ක ඔලින්ද කොහොමද එහෙම ඔලින්ද ඇටේ පියල්ල ගලවලා අපි නම් කරන්නේ සාමාන්‍යයෙන් උළු කැටයක මෙහෙම වතුර දාලා අතුල්ලනවා. එතකොට ඒක ගම් එකක් විදිහට හැදෙනවා. ඒකට දාන්න ඕන පුස්කර කියලා තියෙනවා අපි ඔය මේ කර්මාන්තය යොදා ගන්න දෙයක්. ඒක දාලා මික්ස් කරපුවාම මේක හොඳ තද ඉටි වගේ ගම් එකක් හැදෙනවා. ඒ ගම් එකෙන් තමයි අපි මේ මල අලවන්නේ. ඒක එමෙලට හදා ගන්නද හදලා තියා ගන්න පුළුවන්. ඒක ක්ෂණිකව හදා ගන්න ඕනේ. නැත්තම් වේලෙනවා. නැත්තම් වේලෙනවා. හරි. ඒකලා ඒ ඔක්කොම ඉවර වෙලා අපි ඊළඟ මේ මාලේ හදන එකේ ස්ටෙප් එක තමයි මිස් අපි දැන් මේ ගත්ත කම්බියට වැඩිය 3-4 ගුණයකින් මහත කම්බියක් ගන්නවා. හරි. කම්බියක් අරගෙන ඒක මැෂින් එකේ දාලා මේ විදිහට ෆ්ලැට් වෙන විදිහට තලා ගන්න ඕනේ. හතරැස් වෙන විදිහට තලා ගන්න ඕනේ. මැෂින් එකක් නැත්තම් ගෙදර කරන්න විදිහක් තියෙනවද? නැහැ. අනිවාර්යයෙන්ම හැඩයටම තමයි එන්නේ නේ. ඔව්. මේ හැඩයට කම්බිය රවුම් විදිහට එන්නේ. නැත්තම් කම්බිය රවුම්ම විදිහට එනවා මාලේ. දැන් අපිට මේ හැඩයට ගන්න අපි ඒ කම්බිය ගේජ් එකක් තියෙනවා. ඒ ගේජ් එක දාලා මේ මැෂින් එකේ දැම්මාම මේ ෆ්ලැට් විදිහට එනවා කම්බිය. අපි මිස්ටර් පේනවා ඇති ඒක හතර පැත්තට එන්න තමයි යමුනන්නේ. විරුද්ධ දිශාවල් දෙකකට යමුනන්නේ. එතකොට ඒ යමනකොහම එක මෙහෙමම පේනවා සංජීව ගන්න හැම එතකොට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඔහොම තියාගන්න ඔයා. බලන්න පුළුවන්. අර ඒ කියන්නේ මේක චේන් එකක් නා මේක නේද? ඒ කියන්නේ චේන් එකක විදිහට එක එක පැතිවන්නේ විවර තියෙන්නේ නේද? ඔව්. ඒකල මිස් දැන් අපි ගොතාගත්ත මල මම ඒක කරලා පෙන්වන්න බැරි නිසා මේ ඊළඟ ස්ටෙප් එකක් මම කරලා ගෙනාවා. මේ අමුණගත්ත චේන් එකට මේ තියෙන මේ චේන් එකේම කොටස අපි දැන් අර සම්පූර්ණ කරගත්ත මලට අරිම්බුව දාලා පාස්සලා මේ තියෙන්නේ. වෙන වෙනම පාස්සන්න ඕනේ මිස්. මේ මල් පාස්සද්දි අර ඔය ගම් එකේ. ඔව් ගම් එක දාලා අලවලා ආයෙමත් අර ගෑස් එකෙන් තමයි අපි පාස්සන්නේ. පුස්කර දාලා එහෙම ගෑස් එකෙන් පාස්ස ගන්නවා. ඒ කම්ප්ලීට් කරපු මල මේ චේන් එකේ මේ තියෙන පැතලි ඒ මතු පිටේ එක පැත්තකට තියාගෙන යනවා. මේ මේ චේන් එකේනේ. ඔව්. මේකේ ඔව් මේකෙම කොටසක් මම ගත්තේ. ඒ කියන්නේ මේ කොටසට ඒවා එකතු කළාම ওই වගේ ටිකක් ගන්නට එනවා මහතර එනවා. ඔව්. මේ මල තියෙන වටේටම එකතු කරනවා. ඔව්. වටේටම එක. ඒ කියන්නේ පැති හතරක් තියෙනවා. පැති හතරට මල් පේලි හතරක් එනවා. කොහොමද ඉතින් මාන්තර කළා මිලක් කියන්නේ කොහොමද නේද? ඇත්තටම මිස් දැන් අපිට මේ මැටීරියල්ස් වල තියෙන මිලයි අපේ කුලිය සහ ලාභය කියන එක බැලුවහම මේවා මිල අධිකයි. නමුත් මේවා හොයාගෙන එන පිරිසක් දැන් ඇත්තටම නිර්මාණය වෙලා ඉන්නවා. ඒ කියන්නේ මේ කලාවට කැමති හරිම නිර්මාණශීලී. ඇත්තටම මිස් දැන් ට්‍රෙඩිෂනල් දෙයක් නෙ මේක. අපේ රැකගත යුතු කර්මාන්තයක් ඇත්තටම මේක. එතකොට ඒව දන්න අගය දන්න කෙනෙක් මේවම ඉල්ලන අය ඉන්නවා. ඒ කියන්නේ ඔයාලා මේව කරන්නේ නැද්ද? මෙහෙම අර මෙහෙම මාලයක් තියෙනවා. ඔයාලා ඒක කරන්නේ නැද්ද? නේ ඒ වගේ දන්න අය හොයන් එනවා.
සතුට කඳුළුත් වෙනවා නේද විඳීමක් කියනකොට දැන් ඔයා ඒක පරම්පරාවෙන් පරම්පරාවට ඉස්සරහට අරගෙන යන එකත් හරිම වටිනවා මේ තියෙන්නේ ඔය මේ සංජීවනි හදන මාලෙනේ ඉතින් කොච්චර වෙලාවක් යනද මෙතන මාල තුනක් තියෙනවා මිස් මේක දැන් අඟල් 18ක් දිග මාලයක් හරි ඒතට මේ මාලය සම්පූර්ණ වැඩ අවසන් කරන්න මේ මට්ටම දක්වා ගේන්න ෆුල් ටයිම් දවස් 4ක් යන ෆුල් ටයිම් ගෙදර වැඩ ටික එහෙම උදව් කරන කෝහෙ ඉන්න ඕනේ සංජීවනි ඉන්නවද එහෙම එහෙමයි තේ විශේෂයෙන් නැහැ මිස් මගේ ගන්න ඕනේ ඔයාගෙන ඉන්නවා කට්ටිය නේද මේ වටියක් වැඩි දියුණු කරගන්න තව ටිකක් හොඳට ඉගෙන ගන්න අලුත් අලුත් තාක්ෂණෙත් එකතු වෙනවනේ සංජීවනි ඒක ගැන සැලකිලිමත් වෙනවද දැන් ඉතින් හැමදාම පරණ ක්‍රමයටම කරන්න බෑ තාක්ෂණෙත් එක පහසු වෙන්නත් පුළුවන් නේ කලාව නේද ඔය තාක්ෂණයත් එක්ක කාර්යක්ෂම කරගන්න පුළුවන් මිස් මේවා තාක්ෂණයක මුසු කළොත් අපේ මේ නිර්මාණ නැතු වෙනවා නමුත් මේක කාර්යක්ෂමව දැන් මේක මාස මාලයක් දවස් 4ක් කරන එක නෙමෙයි සමහරට මාසයක් මේ මාලයක් අපිට දවසින් කරගන්න තාක්ෂණයක් යොදා ගන්න පුළුවන් නම් මම ඒකට කැමතියි නමුත් මේවා රැකගෙන යන්න ඕනි කියන එකයි මගේ අදහස සංජීවනි ඔයාට අර වගේ නිර්මාණයක් කරන්න කොච්චර කාලයක් යනවද මේසේකට දවස් 10ක් යනවා දවස් 10ක් සහ දැන් ඔයාගේ වටිනාකම තව එකක් කියන්නම් මම ඒ නිර්මාණයකට දෙන්න ඕනේ ඉදිරිපත් කිරීමේ කලාවකුත් තියෙනවනේ ඔයක ලස්සනට කරලා තියෙනවා කොච්චර මහන්සි වෙලා කළත් කොච්චර පිළිවෙලට කළත් අති විශිෂ්ට නිමාවක් තිබ්බත් පිළිගැන්වීමේ කලාව ඉස්සරහන් තියෙන්න ඕනේ හරිම ලස්සනට ඔය ආයේ දේ කරනවා වෘත්තියක් විදිහට අරගෙන යනකොට ඉස්සරහට එහෙම මට්ටමක් දිනුවක් තියෙන්න ඕනේ තුන්වෙනි පරම්පරාවනේ අද්දකින් තියෙනවා ඒත් මිස් ඒකට අපිට ගොඩාක් රුකලක් ලැබෙනවා ජාතික ශිල්ප සභාවෙන් දැන් මේ අවස්ථාව මට ලැබලා දුන්න ඒකත් මට ලොකු අවස්ථාවක් ඒ වගේම මිස් මම ජාතික ශිල්ප සභාවෙන් කරන ශිල්පාභිමානි අවුරුද්දකට එකපාරක් ඒ එක්සිබිෂන් එක කරන්නේ ඒකේ මම 2013 ඉඳලා මේ දක්වා අවුරුදු දෙකයි මට තියන්න බැරි වුණේ හැම අවුරුද්දකම බස්නාහිර පළාතේ ප්‍රථම ස්ථානය මම අපිට සතුටුයි අපේ ජාතක රූපවාහිනියෙන් එහෙම දක්ෂ හොයාගන්නේද සංජීවනි ලමුණ ගහන එක තමයි අපේ සතුට සංජීවනි කාට හරි දැන් මේකට තව කැමැත්තක් එකතු වුණොත් කතා කරනවනේ අපිට කතා කරලා හරියන්නේ නැහැ ඔයාට කතා කරන්න ඕනේ දුරකථන අංකය කීයද මගේ දුරකථන අංකය 077 939 73 53 077 939 73 53 සංජීවනි දේවනාරායන මේ දෑතේ කලාවෙන් ජීවිතයට ශක්තියක් කරගෙන ඒ දන්න කලාව හැමෝටම බෙදා මේ වගේ ලස්සන නිර්මාණ කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙන වෙලාවක හිතේ බලන්න මේ වගේ ලස්සනට සියුම්ම හරි පිළිවෙලට පිටරටින් ඕඩර් කරලා ගෙනවා වගේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන් නෑ මේ අපේ අය මේ කරන දේවල් බොහොම අගය කරනවා බොහොම ස්තුතියාවට අපිට මේ බෙදාගත්තට ආය දවසක එන්න හොඳයි මේ අවස්ථාව ලැබලා දුන්නට ශිල්ප සභාවේ කෞශල මිස් ඇතුළු සෑම සියලු දෙනෙකුට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මිස්ටර් ස්තුති අපේ නිෂ්පාදකතුමා බොහෝ හොයාගත්තා බොහොම ස්තුතියි එහෙනම් අපි